අපි සත්‍යය කියලා නිරන්තරයෙන්ම අත්දකින්නේ කුමක්ද? අපි මෙහෙම උපමාවකට ගනිමු. අපි හිතමු රොබෝ කෙනෙක් ඉන්නවා. මේ රොබෝට අපි දත්ත කවනවා. මොනවා හරි ඩේටාස් ඇතුල් කරනවා දත්ත. මේ රොබෝට අපි දත්ත ඇතුල් කරාට පස්සේ ඒ දත්තවලට අනුව ප්‍රතිචාර දක්වන්න ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ දීපු දත්තයන්ට අමතරව පිටින් හිතන්නට හැකියාවක් මේ රොබෝට නැහැ. ඒ ඇතුළත් කරපු දත්තත් එක්ක බලනකොට ඒ රොබෝ කල්පනා කරන්න, ප්‍රතිචාර දක්වන්න, ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ දත්තවලට අනුකූලව සාපේක්ෂව. එතකොට එතන තියෙනවා මොකද්ද? රොබෝ සහ ලෝකය අතර සම්බන්ධය හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම දත්තවලින්. අපි රොබෝට නමක් තිබ්බොත් මොකක් හරි ඒ නම භාවිතා කරගෙන රොබෝ ක්‍රියාත්මක වෙනවා. රොබෝ ප්‍රතිචාර දක්වනවා. කටයුතු කරනවා ඒ දත්තවලට අනුකූලව. ඒතර අපිට කිසිම විදිහකින් ඒ රොබෝට දත්ත දුන්නට පස්සේ දත්තවලට අනුකූලව තීන්දුව తీරන අරගෙන කටයුතු කරන්න පටන් ගන්නවා. ඉන්නහා කිසිම ස්වභාවයක් අර්ථකථනය කරගන්න, දැනගන්න, හඳුනගන්න, ප්‍රතිචාර දක්වන්න මේ රොබෝට හැකියාව නැහැ. දීපු දත්තවලින් එහාට බෑ මුකුත් කරන්න. ඊට සාපේක්ෂවයි සියලු ප්‍රතිචාර දැක්වීම, දැන හඳුනා ගැනීම පවතින්නේ. අන්න ඒ වගේ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට අපි පුජ්‍යලත්වයෙන් කතා කළොත් සම්පූර්ණයෙන්ම විඥානික දත්තයන්ට අනුකූලවයි ලෝකේ හඳුනා ගැනීම, ලෝකේ පහළ වීම තියෙන්නේ. ତେଣୁ විඥානික හඳුනා ගැනීමම ලෝකේ වෙලා තියෙනවා, ලෝකේ හඳුනා ගැනීමම විඥානි වෙලා තියෙනවා. දැන් රොබෝට බලන්නකෝ. ඒ දත්ත ටිකම ලෝකේ වෙලා තියෙනවා. අන්තිමට ලෝකේ දත්ත ටිකම වෙලා තියෙනවා. අපිට දත්ත වලින් තොර ලෝකයක් රොබෝට කතා කරන්න බෑ. ඒ දත්ත වලින් තොරව කිසිම ආකාරයක ලෝකේ පහළවීමක් රොබෝ තුල නෑ. රොබෝට කිසිම හඳුන ගැනීමක්, දැන ගැනීමක්, විඳීමක්, ප්‍රතිචාර දැක්වීමක් කියන සියල්ල තියෙන දත්ත ටිකත් එක්ක. අපි හිතලා බලමු, අපි මේ රොබෝගේ දත්ත ටික සම්පූර්ණයෙන් මකලා දානවා. රොබෝගේ දත්ත ටික සම්පූර්ණයෙන් මකලා දැම්මොත් රොබෝට මම මෙච්චරකන් කටයුතු කළා කියලා දත්තයක් නැවත ගන්න වෙන්නේ නැහැ. දැන් මගේ දත්ත මකලා පැත්තකට දාලා තියෙන්නේ කියලා එකක් ඊයේ දෙන්නේ නැහැ. අබහුවේයි. එතකොට කිසිම කලක නැවත රොබෝට රොබෝවත් රොබෝට ලෝකෙවත් ගැන කතාවක් ඊයේ දෙන්නේ නැහැ. මෙච්චරකම් ලෝකෙ ඇතුළේ හිටපු රොබෝ දත්ත නැති කරලා දාලා පැත්තකට දාලා කියලා කතාවක් ඊයේ දෙන්නේ නැහැ. උපමාව පැත්තෙන් ගත්තොත්. එහෙනම් දැන් අපි කල්පනා කරන්නට වෙනවා. ඒ වගේම සම්පූර්ණයෙන් අපි හිතුවොත් ලෝකෙ මෙහෙම ජීවත් වෙන මමෙක්, මෙච්චර කාලයක් මෙහෙම මෙහෙම කටයුතු කරගෙන ආපු මමෙක්, සාංසාරික ජීවිතයක් තියෙන මමෙක්, දුක් විඳපු සැප විඳපු මමෙක් කියන අපි හිතමු ඔබේ ජීවිතේ මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම මතකයේ සම්පූර්ණයෙන්ම මකනවා. මැකිලා යනවා. සම්පූර්ණයෙන්ම මැකිලා යනවා. සම්පූර්ණයෙන් මැකිලා ගියොත් කිසිම විදිහකින් කොයිම ආකාරයකින්වත් අපිට පුළුවන් කමක් නැහැ නැවත ප්‍රතිචාර දක්වන්නට. නැවත දැනගන්නට, හඳුනගන්නට පුළුවන් කමක් ලියේ දෙන්නේ නැහැ. හරියට විඥානික ශක්තියට නාම රූප අධ්‍යක්ීම ලබන්නට තිබුණු හේතු ඉවරයි වාගේ. එතකොට දැන් අපි කල්පනා කරන්නට වෙනවා, අපි පුජ්‍යලයක් විදියට හඳුන්වුවට පුජ්‍යලයක් සත්‍ය කියලා යමක් ග්‍රහණය කරගන්නට හැදුවට ඒ සාපේක්ෂ සත්‍ය මිසක් යථාර්ථය නොවේ. හරියට රොබෝට ඇතුල් කරපු දත්ත ටිකට අනුකූලව
ලෝකයේ පහළ කරගෙන දැන ගැනීම් හඳුනා ගැනීම් සිද්ධ කරගෙන සියලු ආකාරයේ ප්‍රතිචාර දක්වවා වගේ. මොකද දත්ත ටිකම රොබෝට ලෝකේ වෙනවා මිසක් එතනින් එහාට ලෝකයක් පහළ වෙන්න විදිහක් නැහැ. එනිසා අපිත් කල්පනා කරන්නට වෙනවා ඒ විඥානික දත්තයන්ට අනුකූලවම නාම රූපේ ගොඩනැගෙනවා මිසක් නාම රූප අධ්‍යක්ීමම විඥානේ වෙලා මිසක් විඥානේම නාම රූපේ වෙලා මිසක්. ඒ කියන්නේ හිතේ පහළවීමම ලෝකේ වෙලා මිසක් ලෝකේ පහළවීමම හිත වෙලා මිසක් ඉන්නේ හාට අපිට ඒ හිතේ සීමාවෙන් එහාට දන්නා සීමාවෙන් එහාට කිසිම විදිහකින් ලෝකේ ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. ලෝකයක් එක්ක ගනුදෙනු කරන්නට පුළුවන් කමක් නැහැ. ලෝකෙත් එක්ක ප්‍රතිචාර දක්වන්නට පුළුවන් කමක් නැහැ. ලෝකයේ තුල කටයුතු කරන්නට පුළුවන් කමක් ගියේ දෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මෙන්න මේ උපමාව සංසන්දනය කරලා බැලුවම අපිට තේරෙනවා. ඔබ අද දවසියන් සාස්ෘතයක් ඇත බවක් අත්දකිනවා නම් ඒ ඇත බව සාපේක්ෂක සත්‍යයක් බවට පත් වෙනවා.